出すわ。왜가게는나안나게하는데요오우미라스코리와데카다니엠은블로그가끄는퍼스트타임දැන් අපි ඉන්නේ ITC රත්නදීප් එකේ සෙකන්ඩ් ෆ්ලෝර් එකේ ලොබි ඒරියා එකේ. හරිම ලස්සනයි. මොකද වට හිතන්නේ? මාර සර්ප්‍රයිස් එකක් මේක. මුලින්ම ITC රත්නදීප් එකේ අපි ආවේ අහස කියන මේ රෙස්ටුරන්ට් එකට. ඇත්තට මේ හොටෙල් එක මාරම ලස්සනයි. හිතාගන්න බෑ. මේක අනිවාර්යෙන් ඔයගොල්ලෝ දෙන්න ඕනේ හොටෙල් එක. ඔව්. මම ඔයාලට පෙන්නන්න මෙතනට වෙන view එක කොහොමද කියලා. ඉන්දියන් ඕෂන් පැවිලියන් රෙස්ටුරන්ට් එක ඒකේ පන්ති ගඩක් කරලා නේ ඒකේ බුෆේ එකක් තියෙන්නේ අපි ගිහිල්ලා බලමු ඔව් යම්ර අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඉන්දියන් ඕෂන් පැවිලියන් රෙස්ටුරන්ට් එකට අපිට ටිකක් ටයිම් තිබ්බේ ඉඳ හොටෙල් එකේ ටිකක් ඇවිද්දා ලස්සන බැලුවා ඉතින් ඩිනර් එක ඕපන් කරන්නේ 6:00ට මම වැඩි කතා කරන්නේ නැහැ මම කියවනේ මම තනියම බ්ලොග් එකක් කරන ෆස්ට් ටයිම් එඩිට් එකක් තමයි කරන්නේ ඒක නම් බැරිම දේ අපි වැඩි කතා කරන්නේ නැතුව ඇතුළට ගිහින් බලමු කොහොමද බුෆේ එක කියලා විතර කඩලා දාලා තියෙනවා. ඒ කියන්නේ ස්ටාර්ටර්ස් වල මෙනු සෙක්ෂන් එකක් තියෙනවා. ඒ කියන්නේ අර බුෆේ එකක් කියන්නේ නාන්න කැම තියෙනවා. මේක
ගනිවර ගෝල් එක්ස්පීරියන්ස් කරලා බලන්න. ඉතින් අපි පුළුවන් විදිහට වීඩියෝස් ටිකක් දාන්න. මේ ටිකක් අද ක්‍රවුඩ් එක හොටෙල් මේ හොටල් එකක් ක්‍රවුඩ් මේ රෙස්ටුරන්ට් එකක් ක්‍රවුඩ්. මම මීට කලින් කාලා නැහැ. ඔප්පියාස් වලින් හදපු සලාඩ් එක. ඒක ඔයාලා අනිවාර්යෙන් ආව try කරන්න. රහයි. අතල්. ඩෙසර්ට් ස්ටුඩියෝ කියලා වෙනම ඩෙසර්ට් ඒරියාවක් වෙනම තියෙනවා. ඊට පස්සේ ශ්‍රී ලංකන් ඓටම්ස්, ඉන්දියන් ඓටම්ස්, ඊළඟට ස්ටාර්ටර්ස් ගත්තත් එතන වෙනම ලොකු ඒරියාවක් තියෙනවා. ඉතින් ඔය වගේ කෑම ගන්නවා නම් මාර ජාති වෙරයිටිස් ගොඩක් තියෙනවා. අතන කා ගන්න බැරි තරම්. අද ඇත්තටම ක්‍රවුඩ් එකක් ගොඩක් හිටියා. ඉන්දියන් ක්‍රිකට් ටීම් එකත් ඒකයි. ඔව්, විරාට් කොහලිවත් දැක්කා. ඉතින් ඊට අමතරව මේ හොටෙල් එක ඕවරෝල් ඇත්තටම මේක හරිම ලක්ෂර හොටෙල් එකක්. ඒ කියන්නේ වොෂ්රූම් එකකට ගියත් රෙස්ටුරන්ට් එකක් ගාව තියෙන හැමතේම පර්ෆෙක්ට් විදිහට තියෙනවා. ඉතින් ඒ නිසා ඔයගලන්ට පුළුවන් මේ ලක්ෂර එක්ස්පීරියන්ස් එක අරන් බලන්න. ඉතින් අපි කියන්න හදන්නේ සමනින් මේ දවස්වල බුෆේගේ රේට් එක කොහොමද කියලා. ඔව්, මේ ඔගස්ට් මන්ත් එක. ඉතින් රේට්ස් ගැන කිව්වොත් අපිට ටෝටල් එක ගියා 16126.80. ඒකට මම හිතන්නේ ඔක ටැක්ස් සර්විස් චාර්ජස් ඔක්කොම එක තමයි ඔය රේට් එක යන්නේ. ඔව්. ඉතින් ඒ වගේ රේට් එකක් තමයි මේ හොටෙල් එකේ මේ මන්ත් එකේ ඔගස්ට් මන්ත් එකේ ඉන්දියන් ඕෂන් පැවිලියන් රෙස්ටුරන්ට් එක. ඔව්. ඒ රෙස්ටුරන්ට් එකේ ඩිනර් එකේ බුෆේ එකේ රේට් එක. ඉතින් ඔයගලන්ට පුළුවන් මේ වතර આવොත් ITC රත්නදීප හොටෙල් එකේ මේ එක්ස්පීරියන්ස් එක අරන් බලන්න. ඉතින් දැනටත් ඔයගොල්ලෝ මේ හොටෙල් එක විසිට් කරලා තියෙනවා නම් ඔයගලන්ට පුළුවන් කමෙන්ට් එකක් දාන්න කොහොමද ඔයගලගේ එක්ස්පීරියන්ස් එක කියලා. හරි. ඉතින් එහෙනම් මම දැන් සර්ප්‍රයිස් වෙලා නිය ෆුල් ලව්ලි වෙලා ඉන්නේ අද. ආ, gift එක ගැන කිව්වේ නැහැනේ. නම්බුටා නෙමෙයි ඇත්තටම දුන්නේ. gift එක වෙල්ල තියාගෙන. මෙන්න මේක තමයි gift එක. අද මොකද වෙන්නේ? තාම කතා කරගන්න අමාරුයි. කාලා වැඩි වෙලා. කෑමත් වැඩි. ඉතින් අද උදේ ඉඳලා සර්ප්‍රයිස් එක يعني ඔෆිස් එකෙත් සර්ප්‍රයිස් වෙලා තමයි ආවෙත් අන සර්ප්‍රයිස් වෙච්චාම ආව ගන්න පොඩ පරක්කු නේ. හරි, එහෙනම් අපි ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමෝටම ජය වේවා. මට තමයි වයස 24යි. අනේ,
තව 10ක් ඇඩ් කරන්න.